صراحة تراني معاكي جيه انكو أقرني كذا تريني واقف روتي هتراني معاكي سا انتي ممثلة مقدسة يرو كيندرو باريسة මතකද දන්නේ පන්ති කාමරය ගැන පාඩමක් තිබුණා මතකයිද? ඔව් ඒ නිසා බොහෝ දුරට පන්ති කාමරය ගැන එන්න ඉඩකඩ වැඩියයි. පැහැදිලිද? ඒ නිසා තමයි දාලා තියෙන්නේ අද පන්ති කාමරය ගැන රචනාවක් නූලක් ඉඳ තියලා ලියාගන්නයි.
සර් පස්සෙන් එකේ අන්තිම වචන මොකද්ද?
තේරුම් ලියමු දේනම් පටිය හා සර්. හා සර්. අගියා කන්නේ නම් එනදු අහුපරේ මගේ පන්ති කාමරය එනදු වහුපරේ තරම් ආරුසි මගේ පන්ති කාමරය හය සී ශ්‍රේණියයි. ඒක පුතේ හය ඕගොල්ලෝ හත කරගන්න හරි. හත සී ශ්‍රේණියයි. සී ශ්‍රේණියයි. ඉදු මිහවුම් අලහාන වහුපරේ මෙය ඉතාමත් ලස්සනේ පන්ති කාමරයයි. ඊළඟට පුතේ ඉදු මිහවුම් පෙරිය වහුපරේ මෙය ඉතාමත් විශාලේ පන්ති කාමරයයි. ඊළඟට ලියා ගන්න පුතේ ඉන්ගේ 40 මානවර්ගල් ඉරුකින්රෝ මෙහේ මේ ගුරුවරුන් අත ළමුන් 40ක් සිටින්නෙමු. මේ ළමුන් 40ක් සිටින්නෙමු. ඊළඟට බලමු මගේ පන්ති කාමරයේ පුස්තකාලයක් ඇත. මගේ පන්ති කාමරයේ පුස්තකාලයක් ඇත. මගේ පන්ති කාමරයේ කළු ලෑල්ලක් ඇත. මගේ පන්ති කාමරයේ කළු ලෑල්ලක් ඇත. මගේ පන්ති කාමරයේ ලස්සන අල්මාරියක් ඇත. මගේ පන්ති කාමරයේ ලස්සන අල්මාරියක් ඇත. ඊළඟට ලියාගන්නේ මගේ පන් මෙහි රූපවාහිනී යන්ත්‍රයක් ඇත. මෙහි රූපවාහිනී යන්ත්‍රයක් ඇත. ඊළඟට ලියාගන්නේ මගේ පන්තිභාර ගුරුතුමා කමල්. මගේ පන්තිභාර ගුරුතුමා කමල්. ඊළඟට මගේ පන්තියට මම ආදරේ. මගේ පන්තියට මම ආදරේ. හරි.
දැන් අපි තව එකක් සාකච්ඡා කරලා බලමු පුතේ. පන්ති කාමරයේ ඔගොල්ලන්ට පාඩමක් තියෙනවා. ඔන්න පන්ති කාමරයේ ගැන විස්තරයක් මම ඉල්ලනවා. හරි. ඊළඟට මම පැහැදිලි කරලා දෙන්නේ පුතේ. හරි. උත්සවයක් ගැන, නත්තල් ගැන දීලා තියෙනවා නේද පුතේ? නත්තල් ගැන දීලා තියෙනවා කමන්නේ. තවත් උත්සවයක් ගැන මම දෙන්නම්. හරිනේද? මොකෝ නත්තල්ම පාඩම් කරගන්න අමාරු වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. තව උත්සවයක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ උත්සවයක් පුළුවන් නම් පාඩම් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට නත්තල් නැතුව ඒ උත්සවය ලියන්න පුළුවන්, ගැටලුවක් නැතුව. හරි. තුන්වෙනි එකේ අන්තිම වචනේ මොකද? සර් පසොයි මේ තියෙන්නේ පුතේ කොණ්ඩාඩ පඩු. කොණ්ඩාඩ පඩු වලි සර්.
अच्छा 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 කට්ටිය තේරුම් ටික ලියාගමුද අපි සර් අටවෙනි වාක්‍ය පොඩ්ඩක් කියන්නකෝ. හතවෙනි එක නාංග ඉන්ද්‍රෝ වෙඩි සුඩුවෝ හරි පළවෙනි එක ලියාගන්නේ තයි පොංගල් තයි පොංගල් විලා තයි පොංගල් උත්සවයයි හය වෙනි එකේ කියන්නකෝ. හරි මන් දැන් කියනකොට ලියාගන්න පුතේ හරි දැන් එක එක කියනවා ලියාගන්න පුතේ එතකොට හරි ඉදු ඔරු සමය විලා ඉදු ඔරු සමය විලා මෙය මෙය ආගමික උත්සවයක් වේ මෙය ආගමික උත්සවයක් වේ දෙක ඉදනෙහි ඉන්දු මක්කල් කොණ්ඩාඩු වාර්ගල් මෙය ඉන්දු ආගමිකයන් විසින් සමරණ ලදී. ආයි කියන්නේ කොහොමද රැකිය? ඉදනෙහි இந்து மக்கள் கொண்டாடுவார்கள் මෙය இந்து ஆගමිකයන් විසින් සමරණ ලදී. මෙය இந்து ஆගමිකයන් විසින්
සමර වෙලාදී. ඊළඟට ඉදෝ තයි මාදේ මුදලාම් තිගදී කොණ්ඩාඩපඩු මෙය ජනවාරි මාසයේ මුදලාම් තිගදී කියන්නේ පුතේ පළමු දින ජනවාරි මාසයේ පළමු දින කොණ්ඩාඩපඩු කියන්නේ පුතේ සමරන ලදී. මෙය ජනවාරි මාසයේ පළමු දිනේ කොණ්ඩාඩපඩු කියන්නේ පුතේ සමරන ලදී. ඉන්ද්‍රෝ තයිපොංගල් සමේතු වලිපඩුවාර්ග මෙදිනේ තයිපොංගල් උත්සවය, ඒ කියන්නේ තයිපොංගල් බතේ සමේතු කියන්නේ පුතේ සාදා සාදා වලිපඩුවාර්ග කියන්නේ පුතේ නමස්කාරය කරනවා. මෙදිනේ තයිපොංගල් බතේ සාදා නමස්කාරය කරනවා. ඊළඟට ලියා ගන්න පුතේ, ඉදෝ සූරියනුකු මෙය ඉර දෙවියන්ට, සූරියනුකු ඉර දෙවියන්ට නන්රී සෙලුත්ත ස්තුතියේ පුදකිරීම උදෙසා, ස්තුතියේ පුදකිරීම උදෙසා කොණ්ඩාඩපඩුම් සමරයි, කොණ්ඩාඩපඩුම් සමරයි. ඊළඟට ලියන්නේ, ඉව්විලා මෙම උත්සවය එබඳු නාටිල් අප රටේ එල්ලා පාඩසාලීගලිලුම් සෑම පාසලකම, එල්ලා පාඩසාලීගලිලුම් සෑම පාසලකම කොණ්ඩාඩපඩුම් කියන්නේ පුතේ සමරයි. මෙම උත්සවය අපේ රටේ සෑම පාසලකම සමරයි, සෑම පාසලකම සමරයි. ඊළඟට ඉන්ද්‍රෝ මෙදිනේ අම්මා, ඉන්ද්‍රෝ මෙදින අම්මා කෝලමිට්ටු විලකේට්ටුවාල්. කෝලමිට්ටු කියන්නේ පුතේ කෝලම් රටාවන් මවා, විලක්කේට්ටුවාල් කියන්නේ පුතේ පහම් පත්තු කරනවා. විලක්කේට්ටුවාල් කියන්නේ පහම් පත්තු කරනවා. නාංගල් ඉන්ද්‍රු වෙඩි සිඩුවෝ, නාංගල් ඉන්ද්‍රු වෙඩි සිඩුවෝ. අපි ඉන්ද්‍රු කියන්නේ මෙදිනේ, වෙඩි සුඩුවෝම් කියන්නේ පුතේ රතිඤ්ඤා පත්තු කරනවා. නාංගල් ඉන්ද්‍රු වෙඩි සුඩුවෝම් අපි මෙදිනේ රතිඤ්ඤා පත්තු කරනවා. පුදිය ආඩේගල් අනිවෝම් අලුත් දැඳුම් අඳිනවා. පුදිය ආඩේගල් අනිවෝම් අලුත් දැඳුම් අඳිනවා. ඔන්න පුතේ රචනා දෙකක්, ඔබට අත්‍යවශ්‍ය වන රචනා දෙකක් මම අද දවසේදී පැහැදිලි කරලා දුන්නා. හරි, එහෙනම් අපි ලබන සතියේදී තවත් රචනා කොටසක් හරි
එහෙම නැත්නම් ව්‍යාකරණ කොටසක් කරි අරගෙන පේපර් පන්තියේදී සම්බන්ධ වෙමු. අයිබෝවන් වණක්කම. වණක්කම් මහත්මයා.